උදේ සිඳුල කියන්නේ අපේ රටේ ඉන්න අපි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඒ වගේම තමයි ඔහු පහුගිය කාලයේ විවාහ දිවියට ලැබුණු පුවත අපි ඔබ වෙත ගෙනාවා ඔබට මතක ඇති. ඉතින් ඔහුගේ ආදරණීය බිරිඳ දිල්හාරා ඔහු ගැන කියලා තිබුණු හරි අපූරු කතාවක් තමයි අපි ඔබ වෙත ගෙන එන්න හිතුවේ. දිල්හාරා, ඔබට උදේශව මුලින්ම මුණ ගැහුණේ කොහොමද? අපි දෙන්නම දෙන්න ටීවී එකේදී තමයි මුලින්ම හම්බ වුණේ. හම්බ වෙනකොට ඔහු මොන වගේ චරිතයක්ද? ගොඩක් හිතවඳ කෙනෙක් විදිහට තමයි උදේෂ් මම හඳුනගත්තේ. ඉතින් එදා ඉඳලා අද දක්වාම එකම චරිතයක් තමයි. ඒක වෙනසක් නැහැ. පෙම්වතා කාලෙදී ඔහු කොහොම කෙනෙක්ද? පෙම්වතා සැමියා කියලා වෙනසක් නැහැ. වෙනසකට තියෙන්නේ අපි එක ගෙදරකට ගියේ එක විතරයි. සැමියෙක් විදිහට ඔහු කොයි වගේ කෙනෙක්ද? වගකීම් වැඩි වෙලා ඒ වුණාට අවශ්‍ය හැමදේම හරියට ඉෂ්ට කරනවා. ඔහු ජනප්‍රියත්වය ගැන හිතන්නේ කොහොමද? එයා ඒක ඉච්චර ලොකුවට හිතර ගන්නේ නැහැ. මොකද එයාද මෙතන ඉන්නේ ප්‍රේක්ෂකයෝ නිසාමයි. ඉතින් එයා කවුරු එක් වුණත් හරි හොඳට හිනා වෙලා කතා බහ කරලා ඉන්නවා. ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපාන විදිහ ගැනත් කියමු නේද? අපි යාළු වෙනකොටත් එයා ඩ්‍රීම් ස්ටාර් වෙලා ඉවරයි. ඒත් මම එයා එක යාළුනේ එයා ජනප්‍රිය නිසාම නෙමෙයි. අපි දෙන්න අවුරුදු 6-7ක විතර ඉඳන් යාළුවෝ. මෑතකදී තමයි අපි ගැලපෙනවා කියලා විවාහ වෙන තීරණය කළේ. ඉතින් ඔහුගේ ජනප්‍රියත්වය ගැන එක්තරා විදිහකට මට ආඩම්බරයක් තියෙනවා. ඒත් මමත් ඒක ලොකුවට ඔළුවේ තියාගෙන නැහැ. සංගීත ජීවිතයට හිර වුණු ඔහුට ඔබව සහ පවුල මගහැරෙන්නෙම නැද්ද? විවාහ උත්සවවල වාදන කටයුතු වලට ගියාම පැය 8ක විතර කාලයක් එයා කාර්ය බහුල වෙනවා. ඒත් එයා කියනවා පවුලේ දේවල් හරියට සමබරව කරගෙන යන්න කියලා. ඔහුට ජීවිතේ මගහැරෙන දේවල් මොනවද? මම දන්න තරමින් නම් එහෙම දේවල් නැහැ. MBA උපාධිය කරන්න හිටියා. ඒත් කාර්ය බහුලත්වයත් එක්ක පාඩම් කරන්න වෙලාව මදි වුණා. ඒ නිසා මිතින් ඒක ටිකක් මගහැරුණා. ඔහු වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද? ඔහු 100%ක්ම වගකීම් දරන්න පුළුවන් කෙනෙක්. සාමාන්‍ය ජීවිතයේ ඔහු මොන වගේ චරිතයක්ද? හරිම සරල සාමාන්‍ය කෙනෙක්. ඔහු ජීවිතය ගැන සැහැල්ලුවට හිතන කෙනෙක්ද? එහෙමත් නැතිනම් සීරියස් විදියට හිතන කෙනෙක්ද? ජීවිතය ගැන සමබරව හිතනවා. ඒ වගේම තමයි ඉතින් ඉදිරිය ගැන ගොඩක් ලොකු බලාපොරොත්තු තියාගන්නේ නැහැ. අද දවස සතුටින් ඉන්න එයාට ඕනේ. ඔහු අද ඉන්න තැනගෙන ඔහු සතුටු වෙනවද? ඔහු ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම තමයි එයා දෙන ඩ්‍රීම් ස්ටාර් වුණා. හැමෝටම නොලැබෙන ලොකු වාසනාවක් තමයි ඔහුට ලැබුණේ. දුකක් දැනනාම ඔහු මොකද කරන්නේ? දුක හිතෙන දේවල් නම් හුඟක් කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ඉතින් ඒ වගේ දේවල් වෙන්නේ නැති තරම්. ඒ වගේ වෙලාවට හරිම හැඟුම් බරව දුකෙන් ඉන්නවා. දැඩි සතුටකින් ඉන්නකොට ඔහු මොකද කරන්නේ? ඒ වගේ වෙලාවට නම් බොහොම ජොලිය ක්‍රියාශීලීව ඉන්නවා. තරහ ගියාම ඔහු මොන වගේ කෙනෙක්ද? කලාතුරකින් වගේ තමයි ඔහුට කේන්ති යන්නේ. ඒ වෙලාවට ඔහු ගොඩක් නිශ්ශබ්දයි. ඉවසන්න පුළුවන් උපරිමයෙන් ඔහු ඒ වෙලාවට ඉවසනවා. ඔහු වැඩිපුරම යන්න කැමති තැන් මොනවද? ගොඩක් වෙලාවට නිදහස් තැන්වලට යන්න කැමති. මොකද එයා ගොඩක් සද්දබද්ද එක්කමයි නිතරම ඉන්නේ. ඒ නිසා තමයි ඔහු නිදහසට ඒ තරම් කැමති. ඔහු වැඩිපුරම ආදරේ කාටද? මම හිතන්නේ ඔහු වැඩිපුරම ආදරේ කරන්නේ ඔහුගේ අම්මටයි තාත්තටයි. ඔහුට නැතිව බැරි අය කවුද? අපේ පවුල් වල අය තමයි එයාට නැතුවම බැරි. මොන වගේ විලාසිතාවන් වලද ඔහු කැමති? ගොඩක් වෙලාවට ඩෙල්ලි ටී-ෂර්ට් එකට තමයි කැමති. ඒ වගේම තමයි ඉතින් සරල ඇඳුම් වලට වැඩිපුර කැමති. ඔහු ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය මොකක්ද? විශේෂ එකක් නැහැ. එයා ගැන අහන්න ලැබෙන සතුටු ආරංචිම තමයි. ඔහු ගැන අහන්න ලැබුණ නරකම ආරංචිය මොකක්ද? එහෙම එකක් නම් අහන්න ලැබිලා නැහැ. එහෙම ආරංචියක් ආවොත් ඔබ මොකද කරන්නේ? 100%ක් මට විශ්වාසයි එහෙම ආරංචියක් එන්නේ නැහැ කියලා. ඔහු ගැන අපි නොදත් රහස් මොනවද? එයාට හොඳට නටන්න පුළුවන්. ඒ වගේම තමයි බෙර වාදනය කරන්න, චිත්‍ර අඳින්නත් පුළුවන්. ඔහු ජීවිතේ වැඩිපුරම සතුටු වෙන දවස කවදද? ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් ජයග්‍රහණය කළ දවස තමයි ජනවාරි 10 වෙනිදා. එදා තමයි ඔහුගේ උපන්දිනේ දවස. උපන්දිනේ දවසේම ඒ වගේ ජයග්‍රහණයක් ලබද්දී එයා ගොඩක් සතුටු වුණා. ඔහු ජීවිතේ ජයගත් දේවල් මොනවද? මම හිතන විදිහට ඔහු ජීවිතේ හැම දෙයක්ම ජය අරගෙන තියෙනවා. ඔහු ජීවිතේ ප්‍රධාන තැනක් දෙන දේවල් ගැනත් කියමු නේද? මොන දේ වුණත් එයා ප්‍රධාන තැනක් දෙන්නේ පවුලට වගේම සංගීතයට. ඔහුගේ විනෝදාංශ මොනවද?
කලින් නම් සින්දු හනික තමයි. ඒ දැන් නම් චිත්‍රපට බලන්න කැමති. මොකද ඉතින් මා චිත්‍රපට බලන්න කැමති නිසා. ඔහු ඔබට දීලා තියෙන වටිනාම තෑග මොකක්ද? එයාගේ ආදරේ තමයි. මට ඒ තරම් කිසිම දෙයක් වටින්නේ නැහැ. ඔහුගේ ගීත අතරින් ඔබ කැමතිම ගීතේ මොකක්ද? ලං වෙලා හිම සීත කියන ගීතයට මම ගොඩක් කැමතියි කියලායි ඇයි සෙනෙහසින් පවසලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.